රාගම රෝහලට ජායල ප්‍රදේශීට රෝගියෙකු පපි අමාරුවට බෙහෙත් පැමිණි රෝගියෙක් අපි අපේ කාර්ය මණ්ඩලය කොච්චර විමසීම් කරුවාම සාමාන්‍යයෙන් අපි කරන විදිහට එයාගේ කොරෝනා රෝගින් සම්බන්ධ කන්ටැක්ට්ස් තියෙනවද එහෙම නැත්නම් පිටරටින් ආපු අය සමග සම්බන්ධතා පැවැත්වුවද කියන විමසීම කරාට එම රෝගියා ඒක දිගටම ප්‍රතික්ෂේප කළ නිසා අපි එතුමාට තියෙන හෘද වස්තු අමාරුවට ප්‍රතිකාර කිරීමට සාමාන්‍ය වට්ටුවකට ඇතුළත් කරලා ප්‍රතිකාර කරගෙන ගියා. නමුත් වෛද්‍යවරුන්ගේ නිරන්තර විමසීම අනුව දෙවැනි දවසේදී අපිට ඥාතියෙක්ගෙන් දැනගන්න ලැබුණා මෙම රෝගියාගේ ඥාතීන් පිරිසක් දිතාලයේ සිට පැමිණි ඥාතීන් පිරිසක් සමග සාදයක් පවත්වා බොහොම ළඟ ඇසුරක් පවත්වලා තියෙනවා කියලා මීට දවස් කීපයකට කලින්. එම අවස්ථාවේදීම අපි එම රෝගියා අපි අයිසෝලේෂන් නැත්නම් වෙන් කරන වාට්ටුවට අරගෙන පරීක්ෂණ කටයුතු ආරම්භ කරා. බලුවාම එම රෝගියාට කොරෝනා පොසිටිව් තත්ත්වයක් උදා වෙලා තිබුණා. ඉතින් නමුත් මෙතන තියෙන අවසනාවත්ම තත්ත්වය තමයි එම දින එකහමාරක් වගේ කාලයක් ඇතුළත රෝගියා සාමාන්‍ය වාට්ටුවක සිටි නිසා එම වාට්ටු විශේෂඥ වෛද්‍යවරු අනිත් වෛද්‍යවරු හෙදෙහෙදියන් සුළු කාර්ය මණ්ඩලය සහ අනිකුත් රෝගීන් බැලීමට පැමිණ සියලුම ජනතාවද මේ රෝගයට ආවරණය වෙලා තියෙනවා. ඉතින් මේක ඇත්තටම ඉතාමත්ම අවසනාවන්ත තත්ත්වයක්. මොකද රජයෙන් සහ මාධ්‍ය වලින් නීතිපතා අපි කිව්වට මේ තමන්ගේ මේ වගේ එක්ස්පෝස් එකක් තියෙනවා නම් දන්වන්න කියලා ජනතාව ඒක වගකීමෙන් කරන්න. ඉතින් මෙතෙන්දී ඇත්තටම එම රෝගියා අපිට ආපු වෙලාවෙම කිව්වනම් මෙහෙම ඉතාලි ආපු පිරිසක් සමග සම්බන්ධතා පැවැත්වුවා කියලා අපි එම රෝගියා මෙම වාට්ටුවට දවන්නේ නැතුව වෙනම අපිට ප්‍රතිකාර කරන්න තිබුණා. එහෙම තිබුණා නම් මේ දැනට මේ අපි හිතන විදිහට මේ එක්ස්පෝස් වෙච්ච ඔක්කොම ආවරණය වෙච්ච ඔක්කොම අපිට නවත්ත ගන්න තිබුණා. මේ වගේ සිද්ධියක් වුණාන් පස්සේ මේ සියලුම දෙනා අපිට දින 14කට සේවයෙන් බැහැර කරන්න වෙනවා. එතකොට අපි කොහොමද රෝහලක කටයුතු පවත්වාගන්නේ? ඒක තමයි දැනට තියෙන අභියෝගය. ඒ ගැනත් ජනතාවට හිතන්න වෙනවා. මොකද අපිට හැමතැනම මිනිස්සු අතර රෝහලක් පවත්වන්නේ නැහැ. මේ ඉන්න පුහුණු කාර්ය මණ්ඩලය අපිට දැනට ඒ වාට්ටුවේ සිටි සියලුම කාර්ය මණ්ඩලය දින 14කට අපිට සේවයට යොදවා ගන්න බැරි වෙනවා මේ වගේ තත්ත්වයක් නිසා.